උණුසුම් පුවත් ලදසුන් දින අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න තැලපුණු තවත් උණුසුම් පුවතක්. ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. යල්පැනගේ ආර්ථික ක්‍රමමකින් මෙරට ආර්ථිකය ගොඩනැගීමට නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති විරා ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමට පළමුව දෙවනුව තෙවනුව අවශ්‍ය වන්නේ විදේශ විනිමය උපයෝග ගැනීම බවද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ශැංග්‍රීලා හෝටලයේදී පවත්වන ලද 2022 ආර්ථික සමුළුව අමතමිනි. රට ගොඩගත හැකි නව ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වා දීමට මෙවන විට පියවරගෙන තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය. දැනට ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩේමට නම් ණය ප්‍රතිවගත කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉන්දියාවත් සමග ණය ප්‍රතිවගත කිරීමේ සාකච්ඡා සාර්ථක බවත් පැවසීය. චීනය සමග පැවති ණය ප්‍රතිවගත කිරීමේ සාකච්ඡා ප්‍රමාද වූයේ චීන කමියුනිස්ට් පක්ෂයේ සමුළුව පැවති නිසා බවත් මේ නිසා මෙවන විට එම සමුළුව අවසන්ව ඇති බැවින් එම සාකච්ඡා කලිනම් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ලබන වසරේදී චීනය සමග ණය ප්‍රතිවගත කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ජනාධිපතිවරයා චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවගතකරණය සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවද පැවසීය. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල ණය මුදල ලබන වසරේදී ලබා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයිද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. අනාගතය සඳහා හරිත හයිඩ්‍රජන් අංශය කෙරෙහි ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද පැවසූ ජනාධිපතිවරයා සූර්ය බලශක්ති කර්මාන්තයට වඩා විශාල ප්‍රභවයක් ඇති හරිත හයිඩ්‍රජන් කෙරෙහි පෞද්ගලික අංශය අවධානය යොමු කළ යුතු බවද පැවසීය. ඉඩම් නීතිද නැවත සලකා බලා අයෝජකයන්ට වඩාත් ප්‍රවේශ විය හැකි පරිදි පවතින නීති වෙනස්කම් සිදු කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ශ්‍රී ලංකාව ප්‍රධාන සැබෑ මධ්‍යස්ථානයක් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි බවත් ඒ සඳහා දූරදර්ශී පියවර ගනිමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. පළමුව කොළඹ වරාය ජයල දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කරන බවත් දෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සම්මර්ධනය සඳහා වෙන් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්මර්ධනය සඳහා ලබා දිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජපානයේ පළමුවෙන්ම එම කටයුතු සඳහා සම්බන්ධ වූ බවත් සිහිපත් කළේය. මෙවැනි උණුසුම් පුවත් ලදසුනින් දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.